අයිබුවන් මම නාගානන්ද කොඩිතුවක්කු. මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම 4. අපේ ලකුණ පළිය. මේ අවස්ථාව වෙනකොට මුළු රටම ලොකු ආර්ථික ආපාතයකට මුහුණ දීලා තියෙනවා. මේ කොරෝනාවත් එක්කම අපේ වැටුපේ අගේ දැන් හොඳටම වැටිලා. අපිට ජීවන තත්ත්වය හොඳටම පහතට වැටලා භාණ්ඩ බිල්ලු වේගෙන් ඉහළ ගියා. රජයේ අතරේ අපිට දරා ගන්න බැරි අවස්ථා ගන්න අතරේ නැවත මුදල් මුද්‍රණය කළා රුපියල් බිලියන 250. අපිට මොකද වුනේ? අපි ඉස්සෙල්ලා ගත්ත බඩු බිල දැන් ඒකේ වේගයෙන් තවත් වැඩි වුණා. අපිට පවුලක් නඩත්තු කරන්න බැරි තත්ත්වයට පත් කළා. ඒ වගේම අපෙන් කපා ගන්න EPF එක ETF එක ඒකටත් වෙච්ච දෙයක් නැති තත්ත්වයට දැන් මේ රටේ නීතියක් නැති කම නිසා ඒවත් ගිහිල්ලා මේ එක එක තැන්වල කිසි පළක් නැති තැන්වල ආයෝජනය කළා. ඒකත් අපිට අහිමි වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි අපි එකාතකින් අපිට තියෙන යම් සුරක්ෂිතතාවයක් අද පෞද්ගලික අංශයේ ඉන්න අයට හුඟ දෙනකොට රස්සාත් අහිමි වුණා මාස ගණක ආයතන වසා තිබිච්ච නිසා. මේ රටේ පැහැදිලි රාජපාලන ක්‍රමවේදයක් නැති නිසා නිදහසේ 225ක් මේ රට මංකොල්ල කාපු නිසා රටම අනාථ කළා. මෙවැනි වාතාවරණයක් යටතේ අපි තීන්දු කළා උගත් බුද්ධිමත් පිරිසක් සමග ඔබ හමුවට එන්න. මොකද අපි කවුද කියන එක මේ රටේ පැහැදිලිව දන්නවා. අපි ආවේ මේක සම්පූර්ණ වෙනස් කරන්න. මේ විදිහට මේ රට තව එකඟලක්වත් යන්න බෑ. ඔබට ඔබේ තියෙන පැහැදිලි අපේක්ෂාව ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කෙනෙක් නෑ. ඒකින්ද අපි තීන්දු කළා කවුරු හරි ගලව ගන්න එන්නේ නැති නිසා අපි ඉදිරිපත් වෙන්නේ කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව. මේ කා පර්මිට්, ලිකර් පර්මිට්, පෙට්‍රල් ෂෙඩ්, පෙන්ෂන් මේ ඔක්කොම මේ රටෙන් අහිමි වෙන කියන තැන තමයි අපි වෙන්නේ හිටින්නේ. ඒක අනිවාර්යෙන් සිදුවිය යුතුයි. ඒකින්ද අපි ඔබට සහතික වෙනවා. ඔබේ සිහිනය සැබෑ කරන්න ආපු පිරිසක් හැටියට. මේ ක්‍රමවේදයේ පැහැදිලි වෙනසක් කරන්න අපි ඉදිරිපත් වෙන මේක සිස්ටම් චේන්ජ් එකක් ගෙනල්ලා රටම මුන්ගෙන් ගලවා ගන්න. ඔබ දන්නවනේ ඉතිහාසය හම්බ වෙනකොට ශ්‍රී ලංකාව තිබුණ ඉතා සුන්දර ස්ථානයක. අද ඒක අපිට සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. නිර්භයව ඒ නිවැරදි තීන්දුව ගන්න. කවදාකවත් නැවත වතාවක් අවුරුදු 72ක් තිස්සේ අපි අනාථ කරපු මුන් සමග යන ගමන අපි නවත්තමු. ඔබට සුභ අනාගතයක්. බොහොම ස්තුතියි.